And now, live at 12, live from Studio One in Colombo. Ayubowan, ekpana dat ette denaganne live at 12 samagin. Mama Fatima Nasrin, api adat mulinma balamu pradhana puwat sirasthala. Today's headlines. රුසියානු යුක්‍රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් 77 දෙනෙකු පිළිබඳ නව පොලිස් පැමිණිලි ඒකකයට තොරතුරු සැකකරුවන් 7 දෙනෙකුත් අත්අඩංගුවට බලත් සභාවල කාන්තා නියෝජනය වැඩි කිරීමට නීති සම්පාදනය කරන බව ජනපති කියයි බලත් සභාවල කාන්තා නියෝජනය මදි බලත් සභා නීතිය සංශෝධනය කළා සභාවල මන්ත්‍රී සංඛ්‍යාවෙන් අවම වශයෙන් 125ක් කාන්තාවන් හැටියට පත් කරලා රත්නපුරයේ වතු කම්කරු කාන්තාවකට වතු අධිකාරිවරයෙකු විසින් පහර දීමේ සිද්ධිය ගැන වහාම වාර්තාවක් දෙන්න ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් පොලිසියට දැනුම් දීමක්. අහුන්ගල්ලේ තවත් වෙඩි තැබීමක් අටවෙනිදා වෙඩි තැබීමට එකට එක කිරීමක් බව පොලිසිය කියයි. පොලිසිය මගහැර යතුරුපැදියකින් පලා ගිය යාපනයේ තරුණයෙකු විදුලි කණුවක ගැටි මරුට හඹාගිය පොලිස් නිලධාරීන් ගැනත් විමර්ශන ඇෆ්ගනිස්තානයේ ගං වතුරකින් 60 දෙනෙකු මරුට සංචාරක වීසා මත මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයින් රුසියාවේ සහ යුක්‍රේනයේ යුද ගැටුම් සඳහා රැගෙන යාමේ මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ විශේෂ අංශයක් ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරම්භ කළා. අද පෙරවරුව වන විට එම අංශයට පැමිණිලි 77ක් ලැබී තිබූ බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ කාර්යනියුතු අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සඳහන් කළේ. නීති විරෝධී මාර්ග හරහා රුසියාව සහ යුක්‍රේනය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සාමාජිකයන් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ තොරතුරු දැනුම් දීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඊ විශේෂාංශයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව පිටත්ව ගොස් ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඔවුන් පිටව ගිය දිනයන් ඒ සඳහා සම්බන්ධීකරණ කටයුතු කළ පුද්ගලයන් ආයතන හා දුරකථන අංක ඇතුළු සියලු තොරතුරු ලබා දීමට විශේෂ දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබෙනවා. දුරකථන අංක 011244146 දුරකථන අංකෙන් එම තොරතුරු දන්වන ලෙසයි ආරක්ෂක අමාත්‍යාංශය දන්වා සිටින්නේ. ඒ අනුව අද පෙරවරුව වන විට එම අංශයට පැමිණිලි 77ක් ලැබී තිබූ බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ කාර්යනිරත අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සඳහන් කළේ. මෙතර මේ සම්බන්ධයෙන් වන විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහල්තල් දුව මහතාද මෙලෙස අදහස් පළ කළා. රුසියාන් සහ යුක්‍රේන් රාජ්‍ය අතර පැවතිලා තියෙන යුද්ධය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ යුද්ධ බිමට යැවීම පිළිබඳව අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කළා ක්‍රියාත්මක වුණා. මේ සම්බන්ධයෙන් සැකකරුවන් කීප දෙනෙක් ලැබුණු පැමිණිලි අනුව පසුගිය කාල සීමාව තුළ අත්අඩංගුවට ගත්තා. ඊයේ දිනේදී අත්අඩංගුවට ගත්ත වයස අවුරුදු 49ක පුද්ගලයෙක් ඔහු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහොත් මේ ජාවාරමට සම්බන්ධ ගෙලෙක් බවට අනාවරණය වුණා. සාක්ෂි සටහන් කිරීමේදී මේ රුසියාවට යවන ලද පුද්ගලයන් ශ්‍රී ලංකාවට නැවත පැමිණෙමින් ඉන්නවා සමහර පුද්ගලයන්. ඒ ඔවුන් විසින් ලබා දෙන සාක්ෂි අනුව තහවුරු වෙලා තිබුණා මේ පුද්ගලයන් මේ ජාවාරමට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. ඒ නිසා තමයි ඔහු අත්අඩංගුවට ගත්තේ. ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා. රුසියාව සහ යුක්‍රේනයට ජාවාරම් කරුවන් විසින් මේ පුද්ගලයන් නැවීම පිළිබඳව මේ වෙන විට සම්පූර්ණයෙන්ම 7 දෙනෙක් අත්අඩංගුවට ගන්න තියෙනවා. රුසියාව සම්බන්ධයෙන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. යුක්‍රේන් සම්බන්ධ කරන විමර්ශනයේදී 2 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අනුව මේ විමර්ශන කටයුතු සිදු කරනවා. මෙතර රුසියානු හා යුක්‍රේන සටන් පෙරමුණුවලදී මෙරට හමුදා සාමාජිකයන් 8 දිනකු මියගොස් ඇති බවට නිල වශයෙන් තහවුරු කරගෙන ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ. එම වාර්තාවට අනුව රුසියාවට මෙරටින් 60 දිනකු පිටත්ව ගොස් ඇති අතර ඉන් 6 දිනකු මියගොස් තිබෙනවා. 30 දිනකු පමණක් යලි මෙරටට පැමිණ ඇති අතර සෙසු පිරිස ගැන මේ වන විටත් කිසිදු තොරතුරක් වාර්තා නොවූ බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ. යුක්‍රේනයට යාම සඳහා මෙරටින් 54 දෙනෙකු ඉන්දියාවට පිටත්ව ගොස් ඇති අතර ඉන් 23 දෙනෙකු පෝලන්තය හරහා යුක්‍රේනයට ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඉන්දියාවට ගොස් යුක්‍රේනයට යාමට නොහැකි වූ සෙසු පිරිස යළි මෙරටට පැමිණ ඇති අතර යුක්‍රේනයට ගිය පිරිසෙන් දෙදෙනෙකු මියගොස් ඇති බවට තහවුරු වී ඇති බවයි ආරක්ෂකාංශ පවසන්නේ. මේ වෙනකොට නිශ්චිතවම හඳුනාගෙන තිබෙනවා ලංකාවෙන් මේ රුසියන් යුද්ධ පෙරමුණට යවපු අයගෙන් 300කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නේ දැනට යුද පෙරමුණේ. එතකොට උපකාරක සේවාවල නිරත වෙලා ඉන්න තව 200යි 300යි අතර ප්‍රමාණයක් විවිධ කඳවුරුළු ඉන්න බවට වාර්තා වෙනවා. මේක තමයි වර්තමාන තත්ත්වය. ඒ අනුව මේ ජාවාරමට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ඔවුන් එක දිගට කරගෙන යනවා. ඊයේ දවස තුල අත්අඩංගුවට ගැනීම කළා. ඉදිරි දින කීපය තුලදී මේ ජාවාරමේ මහා මොලකාරයෝ කීප දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වෙයි කියලා ඒයි විශ්වාස කරනවා. අපිට මේ මාධ්‍යයට හෙළිදරව් කරන්න බැරි විශාල සංඛ්‍යාවක්ගේ තොරතුරු මේ වෙනකොට අපිට හම්බ වෙලා තිබෙනවා. ඔබ රැවටීමකට ලක් වෙලා තිබෙන්නේ. ඔබේ දේපල, වතුපිටි, කනකර මේ සියලු දේවල් ඔබ උගස් කරලා විකුණලා එහෙම නැත්නම් ණයට අරගෙන ගිනි පොලියට අරගෙන ඒ මුදල් වලින් තමයි ඔබ ගිහිල්ලා තියෙන්නේ. දැන් ඊයේ පෙරේදා එක සහෝදරියක් අපිට දැනුම් දෙනවා. එයාගේ ස්වාමි පුරුෂයා ඇඹිලිපිටිය හෝ උඩවල ප්‍රදේශයේ මේ යුද්ධයට යන්නේ තමන් ඉන්න නිවස උගස් කරලා තමන්ගේ ළමයින්ගේ දුවවරුන්ගේ පුතාලගේ පංචායුධේ පවා කනකර ආභරණ පවා උගස් කරලා තමයි ඇතම් පියවරු ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේකේ තියෙන සෝජනීය தත්ත්වය. ඊළඟට තව එක්කෙනෙක් කතා කළා, ඔහු ගිහිල්ලා තියෙන්නේ මාසයකට 10% පොලියට සල්ලි අරගෙන. ඒකෝර දැන් එයාලා ගෙවන්න ඕනලු මාසයකට රුපියල් ලක්ෂ 1,000ක් පොලිය විතරක්. දැන් මේ විදියට ණය උගුලට අහුවෙච්චි අයට නීතිමය ආධාර ලබා දෙන්නත් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා. අපි එයත් ආරම්භ කරලා තිබෙනවා. මේක පිළිබඳව වගකීතු ආයතන ඇස්කම් පියාගෙන හිටපු එක තමයි මේකට ගැටලුව. දැන් අපි දන්නවා රුසියාව යුක්‍රේන යුද්ධයක් තියෙන්නේ. එතකොට මේ යුද්ධයක් නැති කාලෙත් රුසියාවට ලංකාවෙන් සංචාරක වීසා අරගෙන මෙහෙම වැල නොකඩී ගියාද? ඇයි ගුවන්තොටුපලේ හිටපු ආගමන යුගමන නිලධාරීන්ට, බුද්ධ්‍යංශ නිලධාරීන්ට, මේ පිළිබඳව ඉන්න විශේෂඥයන්ට මේක පිළිබඳව අවධානයට යොමු වුණේ නැත්තේ? ඒගොල්ලන්ට බුද්ධියක් නැද්ද? දැන්වත් අපි කියන්නේ හරි වෙච්ච දේ වෙලා ඉවරයි. දැන්වත් මේක නවත්තන්න ඕනි ක්‍රියාමාර්ග වලට ප්‍රවේශ වෙන්න කියන එක තමයි අපේ තියෙන බරපතල ඉල්ලීම. මේ අතර නීති විරෝධී ලෙස දේශ සීමා හරහා පුද්ගලින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ලැට්වියාවේ රාජ්‍ය දේශ සීමා ආරක්ෂක බලකාය සඳහන් කරනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ දේශ සීමා ආරක්ෂකෙන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු විසින් පදවන ලද මෝටරරථයක් පරීක්ෂා කර බැලීමේදී වීසා බලපත්‍ර හෝ පදිංචි බලපත්‍ර නොමැති ආසියානු සම්භවයක් ඇති පුද්ගලින් 6 දෙනෙකු එහි සිට අත්අඩංගුවට ගත් බවයි. මේ අතර නීති විරෝධී ලෙස දේශ සීමාව තරණය කරන පුද්ගලයන්ට සහය දුන් බවට සැකපිට තවත් මෝටරරථයකින් ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකික පුරවැසියන් 3 දෙනෙකුද ලැට්වියා දේශ සීමා ආරක්ෂකෙන් විසින් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අහුංගල්ල මරදාන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙය මීට පෙර සිදු වූ ඝාතනයකට පළිගැනීමක් ලෙස සිදු කළ ඝාතනයක් බවයි. අහුංගල්ල මරදාන ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු එහි සිටි පුද්ගලයෙකුට මෙම වෙඩිතැබීම සිදු කර පලා ගොස් තිබුණා. පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ 7:30ට පමණ සිදු කළ මෙම වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගිය බවයි. එලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි තිද රුපියෙක්. මෙම ඝාතනය සිදු කර ඇත්තේ පසුගිය 8 වෙනිදා අහුංගල්ල ලෝකන්වන්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ. පසුගිය 8 වෙනිදා ලෝකන්වන්ත ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ කළුවත් කීර්තිසේන ආබ්‍රු යනායගේ පුත්‍රයෙකු මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අතර මේ වන විට ඔහු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බවටයි වාර්තා වී ඇත්තේ. සිය පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඔහු ඊයේ රාත්‍රියේ අදාළ ඝාතනය මෙහෙවා ඇති බවටද පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පුත්‍රයා ලෝකන්වත්ත ඝාතනය සිදු කළ සැක්කරුවන් සමග සමීප සබඳතා පැවැත්වූ අයෙකු බවටත් ඒ හේතුව නිසා අදාළ ඝාතනය සිදු කරන්නට ඇති බවටත් පොලිසිය සැක පළ කරනවා. පොලිසිය පැවසුවේ මෙම ඝාතනය සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවයි. වෙඩිදැවීම සිදු වූ ස්ථානයේ හිස් පතුරම් කොපු 5ක්ද සොයාගෙන තිබෙනවා. ඝාතනය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය බලපිටිය රෝහලේදී සිදු කිරීමට නියමිතයි.
මේ අතර මැදවච්චිය මහදිවුල ප්‍රදේශයේදී ඊ රාත්‍රී කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කර තිබෙනවා. අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා මැදවච්චි රෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමටයි තීරණය කෙරුණේ. මෙම වෙඩිතැබීම පෞද්ගලික ආරවුලක් මත සිදු වූ බවට පොලිසිය සැක කරන අතර වෙඩිතැබීම සිදු කර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. මේ අතර හොරණ කුඹුක ගෝනපොළ ජයමාවතේ මංජුක්කා දනු සිටුවමින් සිටි පුද්ගලයෙකුට විදේශ රටක නිෂ්පාදිත ජීවත් බෝම්බයක් හමු වී තිබෙනවා. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙය යුද හමුදාව පරිහරණය කරන ලද අත් බෝම්බයක් බවයි. පොලිස් විශේෂ කාර්ය බලකාය අදාළ බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට පියවර ගත්තා. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරට ලැබුණු තොරතුරකට අනුව ජයඇල තුඩැල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු ලෙස සැලකෙන වැල්ලේ සාරංග නැවැත්තාගේ ප්‍රධාන ගෝලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 70ක්ද පොලිස් බහරයට ගැනුණා. ඊට අමතරව ජංගම දුරකථන තුනක් විද්‍යුත් තරාදියක් රුපියල් ලක්ෂ 2 ආසන්න මුදලක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය බහරයටගෙන තිබෙනවා. මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා ඇමරිකාවේ අඛණ්ඩ සහය ලබා දෙන බව මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය පවසනවා. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමග ඊයේ පැවති හමුවකින් අනතුරුව ඇය මේ බව සඳහන් කර තිබෙනවා. මේ අතර ලුණු මිල පහත වැටීම සමග වෙළඳ පොලේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ජාතික පාරිභෝගික පෙරමුණ අදහස් පළ කළා. ආනයනයේ සීමා වීමත් සමග වෙළඳපොළ තුළ පසුගිය දිනවල ඉතා ඉහළ මට්ටමකට අලෙවි වූ බී ලුණු මිල මේ වන විට යම් මට්ටමකට පාලනය වී තිබෙනවා. එතකොට චීනයෙන් ආනයනය කරපු පොල් ගෙඩි සයිස් බී ලුණු අද රුපියල් 60ක් විකුණ ගන්න බැරුව අන්න කුණු වෙන තත්ත්වයට පත් වෙලා තිබෙන පිටකොටු. ඒ නිසා අපි ඉතා වක්කීමක් ඇතුව මේ රටේ සෞඛ්‍ය බලධාරීන් වෙළඳ අමාත්‍යාංශය ආණ්ඩුව ආහාර සුරක්ෂා දායකයේ මේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින කරුණා කළා. මේ රටේ පාරිභෝගිකය බේකරිමියා ආපනශාලා හිමියා කඩිනමින් දැනුවත් කරන ජාතික වැඩපිළිවෙලක් හදන්න මේ පරිභෝජනේ වැඩි කරන්න. මේ 800 යර්ධිගේ බීලුණු තමයි මේ අඩුවෙලා තිබෙන්නේ. අපි ස්තුතන්තය මේකට වෙළඳ අමාත්‍යාංශයේ රජයට ආනයකරුවන්ට. ඒ නිසා මේ සහනය ඍජුවම මේක වෙළඳ පොලෙන් කුණුකරට යන්නේ නැතුව ඒක පරිභෝජන සඳහා වැඩි කරන වැඩපිළිවෙලක් අපි කියන්නේ. ඒ නිසා අපි කියනවා කිඹුලා බනිස් එකටත් සීන් සම්බල් දාලා දෙන්න පුළුවන් මේ වෙලාවේ මේ බීලුණු අද වෙළඳ පොලේ පත්තර දින් තත්ත්වය අනුව. මේ අතර මේ වන විට දියත් කරන ආර්ථික කළමනාකරණ ක්‍රමවේද සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහන් සේමසිංහ මහතා අදහස් පළ කළා. අපි ලබන මාසෙ වෙද්දී බලාපොරොත්තු වෙනවා අපේ රටේ වැදගත්ම පනපනත් කිහිපයක් පිළිබඳව මේ පාර්ලිමේන්තුව විවාද කරලා සම්මත කරන්න. විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත්. දැන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතට මීට කලින් සිදුවිය යුතු අලුත් පනතක් අපි හඳුන්වා දිය යුතුව තිබ්බා. හැබැයි විවිධ හේතුන් හින්දා රජයවන් ඒ කටයුත්ත විවිධ අවස්ථාවන්වලදී කල් දැම්මා. මෙවැනි අලුත් ආකාරයකට ආර්ථික කළමනාකරණයක් පිළිබඳව ලෝකයේ අනික් රටවල් තාම අවධානය යොමු වෙලා නැහැ. උන් අගය කිරීමකට ලක් කළා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනිකුත් හවුල්කරුවන් එක්ක සිදු කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් එහාට ගිහිල්ලා දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරත්වයක් වෙනුවෙන් මේ අලුත් නීති හඳුන්වා දීම. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි. ප්‍රමාණය දෙන්න ගියොත් සියලු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් විතර මුදලක් අවශ්‍යයි. දැනට අපි කලින් ඒවා දීපු ඒව සඳහා බැංකුවලට මහ බණ්ඩාගාරයේ බිලියන 105ක් ණය ගෙවන්නත් තියෙනවා. මේ වාගේ ප්‍රශ්නකට මැදි වෙලා තියෙන ඉතින් විවිධාකාර ඉල්ලීම් ලැබෙනවා. දැන් ජනාධිපතිතුමා විශේෂයෙන් මේ ගැන ඉතාමත්ම උනන්දුයි. මේ ගැන බොහොම සංවේදීව එතුමා සොයා බලනවා. විශේෂයෙන් අද නියෝගයක් කළා මේ ලැබෙන විවිධ ඉල්ලීම්, වයස්තලයන් පිළිබඳ ඉල්ලීම් ලැබෙනවා, විවිධ පොඩි ප්‍රතිශතයන් ගැන ඉල්ලීම් ලැබෙනවා. මේ සියල්ලම හොඳ විශ්ලේෂණයක් කරලා වාර්තාවක් දෙන්න කියලා අපිට කොහොමද මේ වෙලාවේ තියෙන ආර්ථික අපහසුතා මැද්දේ අපේ තියෙන මුදල් ප්‍රවාහයන් අනුව කොහොමද කටයුතු කරන්න පුළුවන් කියන ගැන පිළිබඳ විස්තරාත්මක විශ්ලේෂණයක් කරලා වාර්තාවක් දෙන්න කියලා ජනාධිපතිලා අපිට ප්‍රකාශ කළා. බලාපොරොත්තු වෙන යනු වාර්තාවක් දෙන්න. මේ අතර මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය අතර හමුවක් ඊයේ මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේදී පැවැත්ුණා. සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ දෙරට අතර ද්විපාර්ශ්වීය සම්බන්දතා සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවයි. එමෙන්ම මෙරට ආර්ථිකයේ ගොඩනැගීම සඳහා ඇමරිකාවේ අඛණ්ඩ සහය ලබා දෙන බවද ඇය සඳහන් කර තිබෙනවා.
හසලක පොලිසිය නිලධාරීන්ගේ භාරය පවතින අධ්‍යන පොදුසාහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විභාග ප්‍රශ්නපත්‍රයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි බව කියන හසලක ප්‍රදේශයේ පෞද්ගලික උපකාර පන්ති ගුරුවරයාගේ සහ ඔහුගේ මවගේ දුරකථන සහ සිම් කාඩ් පත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහරදීමට නියමිතයි. එමෙන්ම අධ්‍යන පොදුසාහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදු වූ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ගොනු කළා. මේ දිනවල පැවැත්වෙන අධ්‍යන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ඊයේ විභාග දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක සිදු අක්‍රමිකතාවන් පදනම් කරගනිමින් විභාග අපේක්ෂකෙන් විසින් ජංගම දුරකථන සූක්ෂම ලෙස භාවිත කරමින් පසුකේදා ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රයේ ඡායාරූපගත කර වෙනත් පාර්ශව වෙත එය යොමු කර පිළිතුරු ලබා ගැනීමට උත්සාහ කර ඇති බවට එම පැමිණිල්ලෙන් දක්වා තිබුණා. මේ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරි ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා අදහස් පළ කළා. කොටහේන ප්‍රදේශයේ පාසල් දෙකක පෞද්ගලික අපේක්ෂකයන් දෙදෙනෙක් ඉංග්‍රීසි විෂය පැවැත්වෙන අවස්ථාවේදී ජංගම දුරකථනයක් ශරීරයේ ඇඳුම් අතර සංගවාගෙන ඇවිල්ලා විභාගයට පිළිතුරු ලියමින් සිටියේදී ඒ කාර්ය මණ්ඩලයේ විසින් ඒ සිද්ධිය අනාවරණය කරගත්ත ජංගම දුරකථනයක් හරහා මේ අය වට්ස්ඇප් මාර්ගයෙන් ප්‍රශ්නවල පිළිතුරු ලබාගෙන පිළිතුරු ලියන්න වංචනිකව උත්සාහ දරපු අවස්ථාවක් පිළිබඳව ජංගම දුරකථනයක් විභාගය පැවැත්වෙන අවස්ථාවේදී ළඟ තබාගෙන හිටියොත් මේක පාවිච්චි කරත් නැතත් ඒ වරද සම්පූර්ණ වෙලා ඉවරයි. ඒ නිසා ඉදිරි අවුරුදු 5කට විභාගයට ලියන්න තහනම් කිරීමේ දඬුවමකට ලක් වෙන්නට පුළුවන්. ඒකම අපට අසලක ප්‍රදේශයනොත් මේ වැනිම සිද්ධියක් පිළිබඳ වාර්තා වුණා. මෙතනදී මම විශේෂයෙන්ම කියන්න ඕන මෙතන ඒ ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිටවීමක් කිසිසේත්ම සිදු වෙලා නැහැ. ඒ නිසා මේක මේ අපේක්ෂක කිහිප දෙනෙක් වංචනිකව පිළිතුරු ලියන්න ගත් උත්සාහයක් විතරයි ඒකත් සාර්ථක වෙලා නැහැ. ඒ නිසා ප්‍රශ්න පත්‍රයේ රහස්‍යතාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ. මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විභාග ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි බව කියන හසලක ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා ඊයේ පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන හසලක පොලිසිය ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය සහ ඔහුගේ මවගේ ජංගම දුරකථනයේද පොලිසිය පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දීමටයි නියමිතව තිබෙන්නේ. This is from Live at 12. ඔබ නැවතත් Live at 12 සමගින්. කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව නීති සම්පාදනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹදී හිංසන විරෝධී ගෝලීය අභිනයන් හස්ත මුද්‍රා එළිදැක්වීමේ උත්සවයට එක්වමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් DP Education ආයතනය සංවිධාන කර තිබූ මේ උත්සවය පැවැත්වුණේ නෙළුම්පො කුණරංගාලේදී. කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව හිංසන විරෝධී ගෝලීය අභිනයන් හස්ත මුද්‍රා එළිදැක්වීම මෙහිදී සිදු වුණා. මෙහිදී ප්‍රධාන දේශනය සිදු කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ කාන්තාවන් සවිබල ගැන්වීමට නව පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කරන බවයි. විශේෂයෙන්ම ජනාධිපතිකම භාරගත්තයන් පස්සේ ඒ අමාරු කාලෙදි කාන්තාවන් විඳ දුක මම දන්නවා. සමහර පවුල් ගෙනිච්ච කාන්තාවන් නිසා, අම්මා නිසා ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්ට පළවෙනි පියවර ගන්න අවස්ථාවේදී කාන්තාවන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කරන්නත් කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. කාන්තා හිංසනය නවත්තන්ට අපි කැපවෙලා. ඒක වචනෙට සීමා කරන්න බෑ. කාන්තා අයිතිවාසිකම් ගැන අපි ව්‍යවස්ථාවට ඇතුල් කරාට ඒවා නීතියේ තිබුණාට කොහොමද මේ හිංසනේ නවත්? ඒ නිසා පාර්ලිමේන්තුවට අපි දැන් පනත් දෙකක් ඉදිරිපත් කළා. කෙටුම්පත් දෙකක්. එකක් තමයි කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත. දෙවැනි එක තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වයේ පනත් කෙටුම්පත. මේ දෙකෙන්ම කරන්නේ එක පළමුවෙන්ම කාන්තාවන්ගේ සවිබල ගන්නවන්ට කොමිසමක්පත් කරනවා. ඒකට කාන්තාවන් තමයි ඉන්නේ සමාජිකයන් හැටියට. එහෙනම් ඕනෑම ප්‍රදේශයක ඕනෑම ස්ථානයක කාන්තාවන්ට හිංසනයක් වෙනවා නම්, අවහිරයක් වෙනවා නම්, කාන්තා සමානත්වය නැත්නම් විරුද්ධව ක්‍රියා කරනවා නම් මේ කොමිසම මාර්ගයෙන් අපිට පුළුවන් කය ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබලා දෙන්න. බලාපොරොත්තු වෙන්නේ කතානායකතුමාගේ
ආධාර ඇතුව එන මාසේ ජූනි මාසේ නැත්නම් ජූලි මාසේ මේ කෙටුම්පත් දෙකම සම්මත කරන්න. අධ්‍යාපනය ලැබනකොට ඇත්ත වශයෙන්ම සමහර විෂයන්වල සාර්ථකම කණ්ඩායම තමයි කාන්තාවන්. එහෙනම් අවුරුදු 20කට 25කට පස්සේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මේ 50 මැච්චන ගෙනත් තියෙනවා. මම බලාපොරොත්තු වෙනේ 50 වලින් තවත් අලුත් නීති ලැබෙයි කියලා. මේ රටේ දැන් ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු ඡන්ද වලින් පස්සේ ඒ වගේම පළාත් සභා ඡන්ද පවත්වන්න තියෙනවා. පළාත් සභාවල කාන්තා නියෝජනය මදි. ඒ නිසා අකමැතිතුමයි මමයි එකඟ වුණා අනික් පක්ෂනායකට දැනුම් දීලා පළාත් සභා නීතිය සංශෝධනය කළා කාන්තා නියෝජිතත්වයටත් එහෙම්මම ඉඩ දෙන්න කියලා. එහෙනම් සභාවල මන්ත්‍රී සංඛ්‍යාවෙන් අවම වශයෙන් 25% කාන්තාවන් හැටියට පත් කරන්න. එහෙනම් මේ පියවර සියල්ල මරගත්තාම කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී තහවුරු වෙනවා. දේශපාලන පක්ෂ පිළිගැනීමේ නීතිය සංශෝධනය කරන්න ඕනේ. මේ අවුරුද්දේ නෙවෙයි මං කියන්නේ 20-30 වෙනකොට දේශපාලන පක්ෂයක් පිළිගන්න නම් ඒකේ පාලක මණ්ඩලයේ නිලධාරීන්ගෙන් 25%වත් අවම වශයෙන් කාන්තාවන් හැටියට ක්‍රියා කරන්න තියෙනවා. මෙන්න මෙහෙම පියවර අපි නීතියෙන් ගත්තේ නැත්නම් ඇත්ත වශයෙන්ම ලංකාවේ කාන්තා අයිතිවාසිකම් තහවුරු වෙනවා. ඕනෑම විවාදයකට තමා සූදානම් නමුත් අනෙක් කණ්ඩායම විවාදය මගහරින්නේ ඔවුන්ට ආර්ථිකය පිළිබඳව නිසි වැඩපිළිවෙලක් නොමැති නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ 181 වන සක්වල වැඩසටහනට එක්වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ 181 වැනි වැඩසටහන ඊයේ පැවැත්වුණා. ඒ ගම්පහ දියුලපිටිය නාවාන මහාවිද්‍යාලයේදී. දැන් ජනතාව හොයනවා විසඳුම්. ජනතාව හොයලා බලනවා කාටද හොඳම උත්තරේ තියෙන්නේ. කාටද හොඳම විසඳුම තියෙන්නේ. ඉතින් නලින් බණ්ඩාර ඇමතිතුමත් යෝජනා කරා අපේ ආර්ථික කණ්ඩායමයි අනිත් අයගේ ආර්ථික කණ්ඩායමයි විවාදයක් තියමු කියලා. එහෙම කරාම ඒ පැත්තෙන් යෝජනාව ආවා නායකයෝ දෙන්න අතර විවාද තියමුයි කියලා. අනන්තවත් මම කියලා තියෙනවා ආර්ථික කමිටුවේ විවාදයටයි නායකයෝ දෙන්න අතර විවාදයටයි දෙකටම අපි දින තීන්දුව කරමු. දැන් කට්ටියක් කැමති නැහැ මේ ආර්ථික කමිටුවේ විවාදේ තියන්න. රටින් වසන් කරන්න හදනවා, සංගවන්න හදනවා, තමන්ට ආර්ථිකය ගැන වැඩපිළිවෙලක් නැති බව එක හංගන්න හදනවා. බංකොලොත් රටක මේ හැංගි මුත්තන් දේශපාලනය හරියන්නේ නැහැ. ආර්ථික කමිටුවේ විවාදයයි නායකයන්ගේ විවාදයයි දෙකම තියමුයි කියනකොට ඒ වයින් පැනලා පිටරට දුවන සිරිතක් තමයි අපේ රටේ තියෙන්නේ. නැවතත් වරක් ඉල්ලීමක් කරනවා විවාද දෙකම තියමු, විවාද දෙකටම දින යොදා ගනිමු. හොඳ අපක්ෂපාතී මැදිහත්කරුවන් තෝරගෙන ඕන තරම් ඉන්නවා, විද්වත් සභාවන් තිබෙනවා. ඒ ඕනම කෙනෙක් තෝරගෙන අපි මේ විවාදය තබලා රටේ ජනතාව බලාපොරොත්තු වෙන ප්‍රශ්නවලට, ගැටලුවලට, අභියෝගවලට අපි උත්තර සපයමු. රත්නපුර දුන්හිඳ වතුයායේ වතු කම්කරු කාන්තාවකට සහ ඇගේ සැමියාට සහකාර වතු අධිකාරීවරයෙකු පහර දී තිබෙනවා. දරු ප්‍රසූතියෙන් පසුව අදාළ කාන්තාව නැවත සේවයට නොපැමිණි බව පවසමින් එලෙස පහර දුන් බවයි වතු සේවකයින් පවසන්නේ. සිද්ධියෙන් පසුව ඒ පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ද පැමිණ සිටියා. රත්නපුර දුන්හිඳ වතුයායේ වතු කම්කරු කාන්තාවකට සහ ඇගේ සැමියාට එහි සහකාර වතු අධිකාරීවරයා පහර දෙන අයුරු දැක්වෙන දර්ශන පෙළක් වතු සේවක පිරිසක් රූගත කර තිබුණා. පසුගියදා සිදු මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට මනෝ ගණේෂන් සහ වඩිවෙල් සුරේෂ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද දුන්හිඳ වතුයායට පැමිණියා. ඒ අතරතුර වතු කම්කරුවන් දුන්හිඳ වතුයායේ වතු නිලධාරීවරයෙකු ගමන් කළ කැබ් රථයකටද මග හරස් කර විරෝධය පළ කළ අවස්ථාවේ පිරිස අතර උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.
කෙසේ වෙතත් සිද්ධියට අදාළ වතු සහකාර අධිකාරීවරයාව අත්අඩංගුවට ගැනීමට කිරියල්ල පොලිසිය කටයුතු කළ අතර පසුව අපමත මුදාහැර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර බලා කඩිනම් වාර්තාවක් වහම ඉදිරිපත් කරන ලෙස ජනාධිපති කාර්යාලයෙන්ද කිරියල්ල පොලිසියට ලිපියකින් දැනුම් දී තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ප්‍රදේශයේදී පොලිසිය මගහැර යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විදුලි කණුවක ගැටී සිදු අනතුරකින් මිය ගියා. සිද්ධියෙන් අනතුරුවේම ස්ථානයේ තරමක් උණුසුම් තත්ත්වයක් දහටගත් අතර අදාළ තරුණයා පසුපස ලුහුමැද ගිය පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවස බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් සහ ලොරි රථයක් දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේදී එකිනෙක ගැටී ඊයේ රාත්‍රියේ සිදු අනතුරකින් කාන්තාවක් මිය ගියා. අනතුරින් තුවාල ලැබූ තවත් නව දිනෙකු දමුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තුවාල ලැබූ කුඩා දරුවෙකු මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ගම්පහ බැලුම්මහර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මෝටරරථය කලවි කිරීම සඳහා පළ කර තිබූ දැන්වීමකට අනුව පැමිණ පරීක්ෂාවකට යන මුවාවෙන් ගොස් එම මෝටරරථය පැහැරගෙන ගිය පුද්ගලයෙකු එය වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේදී යකල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. ඔහු වසර 38ක් තුළ වාහන 15ක් සොරාගත් පුද්ගලයෙකු බවත් සැකකරු මිට පෙරද වාහන පැහැරගැනීම සම්බන්ධයෙන් වසර 11ක කාලයක් සිරදඬුවම් ලබා ඇති පුද්ගලයෙකු බවත් පොලිසිය පවසනවා. This is from Live at 12. විරාමෙන් අනතුරු අවධානය විදෙස් පුවත් වෙතයි. මාලදිවයිනේ විදේශ මාධ්‍ය මූසා සමීර් මේ දිනවල නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. චීන හිතවාදී මොහමඩ් මුයිසිගේ පාලන තන්ත්‍රයේ යටතේ ඉන්දියාව සහ මාලදිවයින අතර පැවති සම්බන්ධතා සඳහා දැඩි බාධා එල්ල වී ඇති පසුබිමක සිදු වූ මෙම සංචාරය ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසිට ඉන්දිය සංචාරයක් සඳහා පසුබිම සකසන්නක් ලෙසයි. මෙම සංචාරය අතරතුර විදේශ මාධ්‍යවරයා පවසා ඇත්තේ මාලදිවයින ඉන්දියාවෙන් ආර්ථික සහන සහ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සහාය අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත් මාලදිවයින ජනපති සඳහා ඉන්දියන් සංචාරයක් පිළිබඳව විදේශ අමාත්‍යවරයා ඉන්දියාවෙන් විමසා ඇතත් ඉන්දිය රජයේ සම්බන්ධයෙන් මෙතෙක් කොළ එළියක් දල්වා නොමැති බවයි වාර්තා වන්නේ. මේ අතර තමන් ලබා දුන් අවිභාවිත කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීතිය කඩකර ඇති බවට ඇමරිකානු රජය විසින් බරපතල ලෙස චෝදනා කර තිබෙනවා. පසුගියදා ඇමරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති වාර්තාවක් උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට අසාමාන්‍ය යුදමය අභියෝගයකට මුහුණ දීමට සිදු ඇති බවයි. එමෙන්ම ඊශ්‍රායල ආරක්ෂක හමුදා ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩකර ඇති බවත් එම වාර්තාවේ සඳහන්. උතුරු ඇෆ්ගනිස්තානයේ බග්ලන් පළාතේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලින් 60 දෙනෙකු මිය ගොස් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. දැන් ක්‍රීඩා පුවත්. එළමෙන ජූනි 2 වෙනිදා ඇමරිකාවේ සහ බටහිරින්දියේ කොදෙව් දූපත්ති සම සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිත පිරිමි 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ නිල ජර්සි එළිදැක්වීම ඊයේ සිදු කෙරුණා. ඉතා විචිත්‍රවත් කලා අංගයන් රසකින් මෙම අවස්ථාව වර්ණවත් වී තිබුණා. එළමෙන 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද ක්‍රීඩකයින් 15 දෙනාම මේ අවස්ථාවට එක් වී සිටීමද විශේෂත්වයක් වුණා. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 59 වැනි තරගයේ ලෙස ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් ශුබ්මන් ගිල්ගේ සහ සායි සුදර්ශන්ගේ වාර්තාගත ඉනිම හේතුවෙන් ලකුණු 35ක ජයක් අත්කර ගැනීමට ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. අහමදාබාද්දී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 231ක දැවැන්ත ලකුණු පෝරුවක් නිර්මාණය කළා. එහිදී IPL තරග ඉතිහාසයේ ආරම්භක කඩුලු වෙනුවෙන් වාර්තා
වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තා පොත් අලුත් කරමින් ශුප්පන් ගිල් සහ සායි සුදර්ශන් එක්ව පළමු කඩුල්ලට ලකුණු 210ක සබඳතාවක් ගොඩනැගුවා. සායි සුදර්ශන් පන්දු 51කින් ලකුණු 103ක් සහ ශුප්පන් ගිල් පන්දු 55කින් ලකුණු 104ක් රැස් කරගත්තා. මොවුන් දෙදෙනාගේ මෙම ශතක දෙකත් සමග IPL ලීග් ක්‍රිකට්ින් රැස් කළ ශතක සංඛ්‍යාව 100 ඉක්මවා යාමද විශේෂත්වයක් වනවා. ලකුණු 232ක ජයග්‍රහී ඉලක්කයක් කමා යාමට පිටියට පිවිසි චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දෙවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 196ක් පමණයි. පන්දු යැවීමේදී මොහිත් ශර්මා කඩුලු 3ක් බෙදෙළුවා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න ස්වර්ණවාහිනී YouTube නාලිකාව වෙත පිවිසෙන්න.